ජනාධිපතිවරණයට දින එකින් එක ලංවෙද්දී රට ඇතුළේ විශාල ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා. මේ ව්‍යාකූලත්වය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියලා තමයි විපක්ෂයේ මුලින්දලම චෝදනා කළේ. ඒකට හේතුවක් තිබුණා. ඒ අය හෙදින් මවාගත්ත දෙයක් තිබුණා. ඒ කියන්නේ රනිල් ජනාධිපතිවරණය කල් දාන්න විවිධ උපක්‍රම යොදමින් ඉන්නවා කියලා විපක්ෂයේ චෝදනා කළා. ඊළඟට විපක්ෂයේම නිවුස් එකක් අරගෙන ආවා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව විසිරවීමේ උත්සාහයක ඉන්නවා කියලා. මේවා නිවුස් ප්‍රාන්ට් කරලා ගෙනාපු දේවල්. කනගාටුවට කාරණාව තමයි මැතිවරණ කොමිසම, මාධ්‍යවේදී, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මේවා පවා මේ ප්ලාන් කරපු නිවුස් විශ්වාස කරපු කාරණාව. ඒක ඇත්තටම කනගාටුවට කාරණාව. මේ ව්‍යාකූලත්වය මැතිවරණයේ තියෙනවද නැද්ද, පාර්ලිමේන්තුව විසිරුණා නැද්ද කියන ව්‍යාකූලත්වය ඒ අයගම නිර්මාණයක් බවට පත්වලා තියෙද්දිත් මේ 2024 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳලාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම කිව්වා මේ අවුරුද්දේ ජනාධිපතිවරණය තියෙනවා. මුදල් වෙන් කරලා තියෙන ජනාධිපතිවරණයට විතරයි. මහමැතිවරණයට මුදල් වෙන් කරලා නැහැ. ඒ නිසා මොනම විදියකින්වත් මේ අවුරුද්දේ මහමැතිවරණයක් පවත්වන්නේ නැහැ. දිගින් දිගටම ආණ්ඩුව පැත්තෙන් ජනාධිපතිවරයාගේ පැත්තෙන් මේ කතාව කියද්දි විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සංවිධාන ඔය පුරවැසියන් සිවිල් පුරවැසියන් ඔය අය කියන්න පටන් ගත්තා නෑ නෑ ජනාධිපතිවරණය කල් දාන උපරවැට්ටියක් තියෙනවා, පාර්ලිමේන්තුව විසිරුවීමේ කුමන්ත්‍රණයක් තියෙනවා, මේ ඔක්කොම රනිල්ගේ දහං ගැද කියලා මේ රටේ පුරවැසියෝ මේ පුරවැසි සමාජය ව්‍යාකූල කරන්න පටන් ගත්තා. ඒක තමයි ඇත්ත. ඊට පස්සේ ඒක බොරුවක් කියලා ඔප්පු වෙන පටන් ගත්තට පස්සේ කියන්නේ ඒගොල්ලෝ දක්වපු මතය යථාර්ථයක් නොවන බව තේරුම් ගත්තට පස්සේ ඒ අයම කියන්න පටන් ගත්තා එහෙම රනිල් වික්‍රමසිංහ මේ මැතිවරණ කල් දාන්න පුළුවන් කමක් නැහැ, මේක ව්‍යවස්ථාවේ තියෙනවා, ව්‍යවස්ථාවට අනුව මැතිවරණේ තියන්න ඕන, මේ වගේ තව කතන්දර ටිකක් කියාගෙන ගියා. ඒතකොට මේ රටේ මිනිස්සුන්ට අපි හැමදාම කියනවා වගේ සිහි බුද්ධියෙන් ඉන්න මේ අය එදා මොකද්ද කිව්වේ, අද මොනවද කියන්නේ, මෙන්න මේවා හොඳ කල්පනාවේ ඉන්න ඕන දේවල්. ඇත්තරම නමුත් අද වෙනකොට ඇත්ත ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇත්ත ව්‍යාකූලත්වය මොකක්ද? දැන් මේ ජනාධිපතිවරණ අපේක්ෂකයෝ පිළිබඳව ගැටලුවක් පැන නැගලා තියෙනවා. මේ විශාල අපේක්ෂක ප්‍රමාණයක් එනවා. මේ අතර දැන් කොහොමත් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක කියන ප්‍රධාන චරිත තුනා ගැන අපි දන්නවා ඒ අය මැතිවරණයට එනවා කියලා. ඊට අමතරව දිලිප් ජයවීරගේ පක්ෂය කියනවා ඒගොල්ලෝ අපේක්ෂකෙක් දානවා කියලා. දැන් උතුරෙන් කියනවා දෙමළ බස කතා කරන අපේක්ෂකෙක් ඒගොල්ලෝ දාන්න ඕන කියලා. ඊට පස්සේ ජන අරගල ව්‍යාපාරය සහ ඔය පෙරටුගාමීන් එකේ ඒකාබද්ධ වෙලා ඉන්නයි කියනවා ඒගොල්ලෝ අපේක්ෂකෙක් දානවා කියලා. අද දවසේ අලුත්ම නිවේදන දෙක තමයි සරත් ෆොන්සේකා සහ විජේදාස රාජපක්ෂ කියන මේ පාර්ශව දෙකම මේ පුද්ගලු දෙන්නම කියනවා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. අපි හිතනවා තව ටික දවසක් යනකොට ට්‍රම්ප් එක රණවකට ගියායි එයත් ඉදිරිපත් වෙනවා කියලා. මොකද එයා මේ දවස්වල නිහඬව ඉන්නේ. මේ විදිහට එතකොට සිවිල් සංවිධාන එකතු වෙලා සිවිල් සංවිධාන 10ක් එකතු වෙලා තව අපේක්ෂකෙක් දානවා කියනවා. මේ විදිහට සමාජය ඇතුලේ ව්‍යාකූලත්වයක් ගොඩනගමින් තියෙනවා. මෙතරම් ප්‍රමාණයක් අපේක්ෂකයෝ ඉදිරිපත් වුණා, වෙනතනත් ඉදිරිපත් වෙනවා. ඔය කීප දෙනෙක් නිකන් අර ආසාවට වගේ නන්දානා ඉන්නවනේ ජනාධිපතිවරණයට. එහෙම නැත්නම් මේ සමාජයේ ඇතුලේ කතාබහට ලක් වෙච්ච ප්‍රබල චරිත, යම් ඡන්දපදනමක් තියෙන චරිත මේ මොහොතේ මැතිවරණ ඉදිරිපත් වෙනවා කීම ඇතුලේ ගැටලුවක් තියෙනවා සහ සියලු සමීක්ෂණ මේ මොහොතේ වෙනකොට කියලා තියෙනවා තවමත් 30%ක්ම ඔබු අපේක්ෂකෙක් නැහැ කියලා. ඡන්දපදනම 30%ක් ඉක්මවා ගිය කිසිම අපේක්ෂකෙක් මේ මොහොත වෙනකොට නැහැ කියන එක තමයි සියලු සමීක්ෂණ වාර්තා ඔප්පු කරමින් ඉන්නේ. එතකොට මේ ගැටලුවට උත්තරය මොකක්ද? දැන් සාමාන්‍ය ව්‍යවස්ථාවේ තියෙන නීතිය තමයි ජනාධිපතිවරණයට පත් වෙන්න නම්
එක් අපේක්ෂකගේ සියයට පණහකුත් එක් චන්දයක් ලබාගන්න ඕන. එක නීතියක්. හැබැයි සියර පණහක් ගන්න බැරිවුණොත් මැතිවන කොමිසම ඇතුළු මැතිවන නිරීක්ෂණ සංවිධාන ඒ අයි ජනතාව දැනුවත් කරන්න ඕන දෙවනි මනාපේ ලකුණු කරන්න. ඕක ඉස්සෙල්ලාම මේ මෑත ඉතිහාසයේ දී කියන්නේ මෑත ඉතිහාසයේ දී මේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පුරාම එක් අවස්ථාවක තමයි ඔබ කැම්පේන් එක කළේ 1999 ජනාධිපතිවරණයේදී. එදා කරටකර තරගයක් තිබුණ බව පෙනිලා මැතිවරණ කොමිසම කිව්වා දෙවනි මනාපේ ලකුණු කරන්න කියලා. ඒ කරන්නේ කොහොමද කියලා දැනුවත් කිරීමක් කරා. හැබැයි අද වෙනකම් මැතිවරණ කොමිසම මේක ගැන කතා කරන්නේ නැහැ. මේ දෙවෙනි මනාපයක් ලකුණු කරන්නේ කොහොමද? ඒක වෙන්නේ කොහොමද කියන එක කතා කරන්නේ නැහැ. එතකොට යම් කිසි විදියකින් එක් අපේක්ෂකෙක් 150ක් ගත්තේ නැත්නම් දෙවෙනි මනාප ගණන් කරන්න ඕන. දැන් මේ තියෙන තත්ත්වය අනුව දෙවෙනි මනාපයක් ලකුණු කරයි කියලා දන්නේ නැහැ. ලකුණු කළත් 150ක් ගන්න පුළුවන් වෙයිද කියන විශ්වාසය නැහැ. එහෙම වුණොත් මොකක්ද වෙන්නේ? එහෙම වුණොත් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත්ත කෙනාට දෙන්න වෙනවා. එදින 130ක් වුණත් ඔහුගේ ඡන්ද ප්‍රතිශතයේ ඒ වැඩිම ප්‍රමාණයක් අරන් තියෙන කෙනාට ජනාධිපතිකම දෙන්න වෙනවා. එතකොට ඇත්තරම ඒ ජනාධිපති තනතුර දරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ එක්කද කියන ගැටලුවක් වෙනවා. උදාහරණයක් අපි 130ක් කියලා ගත්තොත් 130ක ඡන්ද ප්‍රමාණයක් ලැබිච්ච කෙනෙක් සියලු දෙනාගේ ජනාධිපති බවට පත් වෙනවා. එහෙම ගැන ලෝකෙත් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මේක බරපතල ව්‍යාකූල භාවයක්. එහෙනම් අපේක්ෂකෝ අපි එනවා කියන අපේක්ෂකයොත් තීන්දුවක් ගන්න ඕන කියලා අපි හිතනවා. හැබැයි මේක තව කතාවක් කරනවා, සාකච්ඡාවක් කරනවා. මේ සියලු අපේක්ෂකයෝ එන්නේ රනිල් වික්‍රමසිංහගේ ගැටයක් විදිහට කියලා. රනිල් වික්‍රමසිංහගේ ගැට තමයි මේ. මේ ඡන්ද එක එක කරාට කැඩෙනවා. උතුරට අපේක්ෂකෙක් දාන්නේ රනිල්ගේ වුමනාව. ෆොන්සේකලා ඉන්නේ රනිල්ගේ වුමනා. විජේදාස රාජපක්ෂ ඉන්නේ රනිල්ගේ වුමනා වගේ කතන්දරක් තියෙනවා. ඒක හරහා අනිත් අයගේ ඡන්ද ප්‍රමාණය අඩු වෙවි කියලා. ඒ නිසා දැන් හැම ඔක්කොම කුණු බේරේවට කියනවා වගේ දැන් මේ අපේක්ෂක ප්‍රමාණය ප්‍රබල අපේක්ෂක වැඩි වෙන එකත් රනිල් වික්‍රමසිංහගේ ගිනුමට තමයි එකතු වෙමින් තියෙන්නේ. ඒ හින්දා අපි මුල ඉඳලා දරපු මතයක් තිබුණා. රට ඉතා බරපතල තත්ත්වයක තිබුණා. ඒ බරපතල තත්ත්වයෙන් රට ඉස්සරහට ඇවිදින් තියෙනවා. හැබැයි සියලු ප්‍රශ්න විසඳිලා නැහැ. තව අවුරුදු 5කට රනිල්ට ඉඩ දෙන්න කියන මතයක් අපිට තිබුණා. ඒකට සියලු පක්ෂ සියලු දෙනා එකඟ වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නිතරංගෙන් මේ ජනාධිපති තනතුරට පත් වෙන්න ඉඩ දෙන්න. එහෙම කළොත් බිලියන 13ක් විතර යන මැතිවරණ වියදම ඉතුරු කර ගන්න පුළුවන්. ඒ බිලියන 13 මේ රටේ අත්‍යවශ්‍යම වැඩවලේ යොදවන්න පුළුවන්. ඊළඟට මේ රටේ අපේක්ෂක පක්ෂ විදියට අපේක්ෂකෝ විදියට තව රුපියල් බිලියන ගණන් වියදම් කරනවා මේ වැඩේ. ඒ අයට ඒ මුදල් නිරපරාධයේ වියදම් වෙන මුදල් ටික තම පක්ෂාල මුදල දුර තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ වෙනත් කාරණාවලට යොදව ගන්න පුළුවන්. එතකොට එයාගේ කැම්පේන් කරගෙන යන්න පුළුවන් ඊගාව අවුරුදු 2030 දී ජනාධිපතිවරණය වෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය ඉදිරිපත් වුණත් මේ අවුරුදු 5 විතරයි ਉਹ ජනාධිපති ධුරය දරන්නේ. එතනින් එහාට ඔය දැන් පොරගන ඕනම කෙනෙකුට දක්ෂතාවයේ මත හැකියාව මත 2030 ජනාධිපති ධුරයට පත් වෙන්න පුළුවන්. එහෙමනම් 2030 එහාට රට අරගෙන යන වැඩපිළිවෙලට මූලික අඩිතාලම 2025 ඉඳලා 2030 වෙනකම් කාලේ හදාගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් එක්ක එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරා නම් මේ රටට ආදරේ නම් මේ අය රටට ආදරේ කරන දේශපාලකයන් නම් සියලු දෙනා එකතු වෙලා රනිල් වික්‍රමසිංහ එක්ක අත්දැල්ලලාගෙන මේ රටේ සියලු දෙනාගේම අදහස් එකතු කරලා වැඩසටහන් ක්‍රියාත්මක කරලා ඉස්සරහට යන්න පුළුවන්. ජනාධිපතිවරේ නොපවත්වා කියන්නේ ඔහුට ජනාධිපතිවරයට වෙන අය නාම යෝජනා නොදුන්නොත් නිතරගෙන් මේ ජනාධිපතිවරේ රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කරන්න පුළුවන්, ඔහුට පත් වෙන්න පුළුවන් නිතරගෙන්.
එතකොට අපේ අදහස තියෙන්නේ මේ බලුපොරයක් වගේ හැදිලා තියෙන විවිධ අපේක්ෂකව නම් දාලා හදලා නිශ්චිත උත්තරයක්වත් හොයාගන්න බැරි වෙන. කියන්නේ නිශ්චිත ප්‍රතිඵලයක් හොයාගන්න බැරි වෙන ජනාධිපතිවරණයක් මේ එන්නේ. 50% කිසි කෙනෙක් ගන්නෙ නැහැ. 50% ගන්නෙ නැහැ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ජනාධිපතිවරයෙක්පත් වෙන්නේ. එහෙම වුණාම තව තව දුරටත් මිනිසුන්ගේ කලකිරීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ රටේ මහජනතාව නම් දැන් මේ බෙදීම් පක්ෂවල විදියට බෙදිලා තියෙන නිසානේ මහජනතාවත් කියන්නේ අපි අහවලාට ඡන්ද දෙනවා, මෙයාට දෙනවා කියලා. නමුත් මේ සියලු පක්ෂ පොදු එකඟතාවයකට ආවෝ. තව අවුරුදු 5ක් රනිල් වික්‍රමසිංහට ඉඩ දෙනවා. ඒ කාලය ඇතුළතදී මේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න ඔහුට උදව් දෙනවා. 2028 අවුරුද්දේදී අපි කොහොමත් ජාත්‍යන්තර ණය ගෙවන්න පටන් ගන්න ඕන. ඊට පස්සේ 2030න් පස්සේ තම තමන්ගේ දේශපාලනය කරගන්න ජනාධිපති ධුරයට පත්වන එක ඒක 2030න් පස්සේ බේරගන්න පුළුවන් කාරණාවක්. අපි රටක පුරවැසියෙකු විදියට රටට ආදරය කරන මිනිස්සු විදියට අපි විශ්වාස කරනවා නිවැරදිම තීන්දුව ඒක මේ වෙලාවේ. මොකද මේ දැන් ඉදිරිපත් වෙන මේ යෝජනා එක්ක බලපුවාම හොඳම දේ ඒක. එනිසා දැන් රටේ පුරවැසියෙකු විදියට ඕගොල්ලන්ගේ බලකිරීමක් එන්න ඕන තම තමන්ගේ පක්ෂවලට. නෑ අපි රණිලට ඉඩ දෙමු නිතරගේ පත් වෙන්න බිලියන 13ක මේ මහජන මුදල් ටික ආරක්ෂා කරගමු. ඒ බිලියන 13 කියන්නේ ඔබේ පාර හදන්න තියෙන සල්ලි, රෝහලට ඇඳක් ගන්න තියෙන සල්ලි, පාසලට ගොඩනැගිල්ලක් හදන්න තියෙන සල්ලි. ඒ සල්ලි තමයි මේ වියදම් වෙන්නේ. සහ ඕගොල්ලෝගේ පක්ෂ ළඟ තියෙන තමන්ගේ පෞද්ගලික මුදල් ඒවා පවා මේ තාපෝල පොස්ටර් වලවල විනාශ කිරීම හරහා ඇති වෙන ආර්ථික අර්බුදේ, රටට ඇති වෙන ආර්ථික අර්බුදේ වළක්වාගමු කියලා තීරණයකට එනවා නම් මේ තියෙන වටපිටාවත් එක්ක අපි විශ්වාස කරනවා ඒක රටට යහපත් වෙයි කියලා. CCTV කෝපියක අයිස්ක්‍රීම්.